Are you having fun? Yeah. Then who are you? Suji Baba. Suji Baba, Jayan. Make a top karanna. Athana wala asana. Hi guys, welcome back to our channel Saranga Dinakshi Online. Ada api last dena program ekata. Hi Meena, api avurudu kumari. Kaha maliya velada? Then who are you? Suji Baba. Suji Baba daya. Anni Suji Baba luwane ya. හරි ඉෂා මාව මම ඩ්‍රෙස් කරන්න අපි දැන් ඇඳගෙන යන්න හදන්නේ ලොකේෂන් එකට. අපි බලමු අද දවසේ මොනවද අපි මේ කරන්න ලෑස්ති වෙන්නේ කහ මලුත් ගහගෙන. බබා මොනවද කිව්වේ? අම්මිට මුලින්ම හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ vlog එක පුරාම ඔයගලන්ට බලා ගන්න පුළුවන් අපි පහගිය සති කීපයේ මොනවද කරේ කියලා. ගොඩක් ඒවා ඔයගලන් TV එකේ නොදකපු ඒවා. මම ලස්සනයිද? ඔයා හරිම ලස්සනයිනේ. ඔයා කොහොමත් ලස්සනයිනේ ඉතින්. ඉතින් මේ බ්ලොග් එක පටන් ගන්නෙම අපි තුන්දෙනාම ගිය අවුරුදු වැඩසටහනකින් දැන්ටමත් ඔක්කොල වැඩසටහන නනුබල ඇති. ඉතින් මේ තමයි behind the scenes. අපි ඔක්කොමලම හොඳටම පරක්කු ඉඳමර බ්ලොග් එක කරන්නත් අමතක වුණා අතරම් කිව්වත් දැන් හැමෝම අපි එනකන් ඉන්නේ අපි ඉඳ ටග්ගල දුවගෙන යන්තුගෙන යන්තුගෙන කිව්වත් වගේ අපි තුන්දෙනා චටක් එන්න පරක්කු නා ඉඳ ටක්ටක් ගාලා දුවගෙන දුවගෙන ගියා ප්‍රෝග්‍රෑම් එක එතකොටත් පටන් අරගෙන මේ ප්‍රෝග්‍රෑම් එක අපි ගොඩාක් එන්ජොයි කරා දැන්ටමත් බලපු කට්ටියත් කියන එකලම් ගොඩාක් එන්ජොයි කරා කියලා. ඉතින් ඔයගලන්ට පුළුවන් මේ vlog එකේ මේ ප්‍රෝග්‍රෑම් එක විතරක් නෙවෙයි අපි ගිය ගොඩාක් දේවල් මම මේකේ cover කරලා තියෙන හින්දා දිගටම එකතුලා ඉන්න. ඔව් කැමරාවට පිටුපාලා කෙසෙල් අවරයක් මරන්න යන්න හදන. නෝ මිනිත් අයියා. නෝ මිනිත් අයියා. ඕ so sad. මිනත්තය එනකම් බලාගෙන හිටියට මේ ප්‍රෝග්‍රෑම් එකට නම් මිනත්තයට එන්න බැරි වුණා. හැබැයි ඔන්න වෙන වෙන යාළුව ගොඩාක් එදා දවසේ සාරාණ්‍ය බබා යාළු කරගත්ත. මේන්නේ අපේ ඖෂධි අක්කිගේ දුව. Baba say hi. Hi. Yay. අවුරුදු කාලේ කියන්නේ ගොඩක් වෙලාවට අලුත් යාළුකම් ඇතිවන පරණ යාළුකම් අලුත් වෙන කාලයක්නේ. ඉතින් අපේ චූටි බබාටත් අලුත් යාළුව හම්බුණා. එයාලත් කියලා වෙලා එකතු වෙලා සෙල්ලම් කරපු හැටි තමයි ඔයගලන්ට මේ දකින්නේ. උන් ඒ අතරේ අපි ගියා අවුරුදු තරඟ කරන්න. 3 2 1 මම නම් තේආරේ දාලා සෑහෙන වතාවක් අවුරුදු තරඟ වලින් දිනලා තියෙනවා. නමුත් මං හිතන්නේ සාරංග පළවෙනි පාඩ තමයි මේ තේආරේ තරඟයට එකතුනේ. හැබැයි එයා ඇත්තටම මටත් වැඩිය හොඳට කරා කියලා මට හිතෙනවා. කොහොම කුමාරි මේක ලීසි තරඟයකුත් නෙවෙයි. මොකද කම්පිටිෂන් එකත් හරිම වැඩි. හැමෝම හරිම දක්ෂයි මේ තරඟෙට. ඉතින් කොහොම හරි අවසානයේදී බලන්නකෝ මොකද උනේ කියලා. දැන්ටමත් ඔයගොල්ලෝ බලලත් ඇති. අඩුවෙන්නේ මේ ගෙදර දිනක්ෂි සාරංගේ කරන්නේ තේ හදන කෙනා. අය තුනසුන් තරගයක් අපි අහම මිනිස්සුමන් දැන් කවුද යන්ජහන කරන්නේ? කොහොමද අම්මට යවන්නේ කොහොම දාන්නේ? ගෙදර තේ හදන කෙනා. පළවෙනි තරඟවට එන්න අපි දෙන්න දිනලා ඊළඟ තරඟවටයට තේරුණා. ඉතින් මේ තියෙන අවසාන මහා තරඟය අපි වල මේකෙන් කවුද දිනන්නේ කියලා. ඔගොල්ලෝ කවුරු දිනයි කියලා හිතන්නේ?
උස්සන්න උස්සන්න වාසුනා එල 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 මිනිස් මණ්ඩලයේ තරම කොන්දේ තේ හරි දාලා ඔන්න අපි දෙන්නට සෙකන්ඩ් ප්ලේස් තමයි හම්බුනේ. ඉතින් අපි දෙන්නට හරිම සතුටුයි අපිට මේ තරග දිනන්න පුළුවන් වෙච්ච එකට. මේ ප්‍රෝග්‍රෑම් එකේ මමයි සාරංගයි බබයි අපේ කවිඳුලාගේ ටීම් එකත් එක්ක පර්ෆෝමන්ස් එකක් කරා. ඔගොල්ලෝ මේක දකින්නත් ඇති කහමලියා සින්දුවට තමයි අපි මේ පර්ෆෝමන්ස් එක කරේ. ඉතින් ඒ ඔගොල්ලෝ දැක්කේ ඒකට අපි රිහර්ස් කරපු විදිය ටේක් එකට කලින්. Are you tired Kunde? Everyone's tired. Come. කොච්චර ටයර්ඩ් වුණත් අපේ බබා ඩාන්ස් එක නම් අතාරින්නෙත් නැහැ. ඉතින් සින්දුවක් ඇහිච්ච ගමන්ම නටනවා ඉවරයක් නැහැ. කොහොම හරි මේ දවස් නම් මෙයා ටිකක් හොඳ මූඩ් එකක තමයි හිටියේ. අද හරිම අවුව තියෙන දවසක්. ඒකින්ද අපි හැමෝටම හරිම මහන්සි. ඒ කොච්චර මහන්සි වුණත් අපේ මේ කලාලෝකයේ අපේ යාළුවෝ අවුරුද්දකට සැරයක්නේ මේ වගේ අවුරුදු උත්සවවල එකතු වෙන්නේ. ඉතින් එතකොට කොච්චර මහන්සි වුණත් අපිට ඒක ඇත්තටම දැනෙන්නේ නැහැ. ඒ තරම්ම හරිම සතුටයි අපිට මේ විදිහට එකතු වෙන්න හම්බ වෙන එකට. මාමා යන්නකො ගෝණි පනින්න. ආ ගෝණි පනින්න ගිහිල්ලා ඔංචිල්ලාවට නම් ලොකු පෝලිමක් තියෙනවා. අපේ බබාට ඉතින් කොච්චර ඔංචිලි පැද්දත් මදියා ආයෙත් එයාගේ ටර්න් එක එයාගේ ටර්න් එක කියලා ආයෙයි ඉල්ලනවා. ඉතින් එයාට තේරෙන්නේ නැහැනේ තාම. ඉතින් එයා චූටි හින්දා ලොකු අක්කිලා අයියලා චුට්ටක් ඔංචිල්ලාව පැදලා අපේ චූටි ගර්ල්ට ඔංචිල්ලාව දෙනවා. එහෙම බැලුවම අපේ චූටි ගර්ල් නම් හරිම ලකි. You can kill it with there, puta. There's a hut there. No. You also want to jump? Okay. First watch how uncles do it, okay? After that we'll do it. ගිය අවුරුද්ද අවුරුදු කාලේ අපේ බබා ටිකක් චූටිනේ. ඉතින් දැන් ලොකුයි. එයාට දැන් තමයි හැමදේම පොඩ පොඩ තේරෙන්නේ. ඉතින් අපි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ පොඩි පොඩි දේවල් වුණත් එයාට කියලා දෙන්න. ඉතින් අපිට මේ දේවල් එච්චර ගාණක් නැතුණාට මෙයා මේ දකින හැම දෙයක්ම එයාට නිකන් හරි අමුතුයි, හරිම අලුත්. හැමදේම ඉතින් මුලින්ම ඉගෙන ගන්න තමයි මේගොල්ලෝ. කතාවෙන් කතාව ඔන්න ගෝණි පැනීමේ තරගයත් ආරම්භ වුණා. හැබැයි ඒකට අපි දෙන්නම සහභාගී වුණේ නැහැ. අපි දෙන්නම ඒ තරගෙට එච්චරම කැමති නැහැ. ඒ අතරේ අපේ බබාට ඔන්න යාළුවා හම්බලා කිරිකිරි පෝලේ කරනවා. එයා හරි මාස ගේම් එකක් තමයි කිරිකිරි පෝලේ. ඉතින් කොහේ කවුරු හම්බුණත් කිරිකිරි පෝලේ කරලා තමයි වැඩේ පටන් ගන්න. Are you having fun? Yeah. Say hi everyone. අඩි පහක් දෙනවා. අඩි පහක් හරි. තරුණු තරගයක් මේ පේනවනේ. දෙහිගෙඩිය හැඳ මත තබාගෙන යාමේ තරගෙට මං සහභාගී වුණා. ඒකේ විනිශ්චය කරේ සාරංග. එහෙමයි කියලා මට කිසිම chance එකක් නම් හම්බුන්නේ නැහැ. සුපුරුදු විදියට මං ඒ තරගෙන් අන්තිමේ අදවන්දා. ඒ අතරේ තිලින්ද මල්ලියාවා සුපුරුදු විදියට අපේ ෆොටෝ ෂූට් එක කරලා දෙන්න. ඉතින් එයාව එකතු කරගෙන තියා අමුතු තැන් තමයි හොයාගන්නේ ෆොටෝස් ගන්න. එයාටත් දැන් ඇසිස්ටන්ට් කෙනෙකුත් ඉන්නවානේ අපේ බබා. ඉතින් එයාටත් පුරුදු කරලා තියෙන්නේ තිලින්ද විදියටම පික්චර්ස් ගන්න. එයා ඇති හැට උදව් කරා. මොකක්ද මේ?
චුට්ටක් මැලිලා. මැලිලාද පවුනේ පුතේ අපි ප්‍රයාස් කියමු බර්ඩිට. Say in the name of the Father and of the Son and of the Holy Spirit. Amen. චූටි කුරුළු පැටියෙක් මැරිලා හිටේ ඉතින් ඒකට තමයි අපේ බාපාට ටිකක් විතර දුක හිතිලා. එයා බර්ඩිස්ලට හරි ආදරෙයිනේ. ඉතින් ඒකත් එක්ක මම යාව චුට්ටක් ඇතුළට යවුවා. අපි ඊට පස්සේ අපේ ෆොටෝ ෂූට් එක කන්ටිනියු කරා. මට මේකේ පික්චර්ස් තාම පෝස්ට් කරන්නත් බැරුණා. මම ඉක්මනට දාන්නම් ඒකත්. ඒතර ඔයගොල්ලන්ට ඒකත් බලන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලොත් මට කියන්න ඔයගොල්ලෝ මේ අලුත් අවුරුද්දේ මොනවද කරේ, කොහොමද අලුත් අවුරුද්දට ලෑස්ති වුණේ, ඔයගොල්ලෝ කොහෙද ගියේ, ගමේ ගියා නම් කොහෙද ඔයගොල්ලන්ගේ ගම. මාත් කැමති, මං විතරක් නෙවෙයි සානංගයි මමයි අපි දෙන්නම කැමති ඔයගොල්ලන්ගේ විස්තරات දැනගන්න. ඒවත් අපිට කියන්න. ඊට පස්සේ අපි ගිය ඊළඟ තරගේ තමයි මේ කෑම හදන තරගේ අපිට දීපු චැලෙන්ජ් එක තමයි මාබල් කේක් එකක් හදන එක. ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ මාබල් කේක් එකක් කියන්නේ කොයි වගේ එකක්ද කියලා. ඒ කියන්නේ අර පොඩ්ඩක් අර මාබල් එකක් වගේ අර චූටි චූටි ඒ ඩිසයින් එක තියෙනවනේ. ඉතින් අපිට දීපු චැලෙන්ජ් එක අනුව ඒ මාබල් සැන්ඩ්විච් කේක් එක හදන වැඩේ තමයි අපි මේ කරන්නේ. කරන ගමන් අපේ බබා නැටුවා, සින්දු කිව්වා, යා ගොඩක් එන්ජොයි කරා, අපිවත් එන්ටර්ටේන් කරන ගමන්. කොහොම හරි මේ තරගයෙන් අපි පළවෙනි ස්ථානය දිනාගත්තා. අපි ගියා අවුරුද්දත් මේ වගේම තරගයකට මුහුණ දීලා පළවෙනි ස්ථානය දිනාගත්තා වගේ මතකයි. ඉතින් මෙදා සැරෙත් ඔන්න අපි දෙන්නට ෆස්ට් ප්ලේස් හම්බුණා. මෙන්න මේක තමයි මං හදපු සෑන්ඩ්විච් කේක් එක. මේක එක මාබල් කේක් එකක් නම් මේ වෙනකොටත් බබා හරි ලොකු බබා හරි කාලේ ඉවරයි. ඔන්න අපේ චූටි ගර්ල්ට තව යාළුවෙක් හම්බුණා. මේ අපේ කැලුම්ගේ ඉදුලිගේ චූටි බබා. ඉතින් යාව ටිකක් යාළු කරගන්න නම් වෙලා ගියා. හැබැයි ඉතින් දෙන්න ඊට පස්සේ එකතු වුණාට පස්සේ නටනවා නටනවා නටන ඉවරයක් නෑ. එයාත් හරිම කියුට්. ගොඩක් අය කියනවා මං වගේ තමයිලු චූටි ගර්ලුත් නටන්න ගියාම. හැබැයි ඉතින් මට හිතෙනවා ඒක ඇත්ත කියලා. මොකද මමත් මියුසික් එකක් දාපු ගමන් කරන්නේ නටන එක. මම හිතන්නේ සාරංගටත් දැන් ඒක පොඩ්ඩක් පුරුදු වෙලා. ඊට පස්සේ ආරම්භ වුණේ බනිස් කෑමේ තරගය. ගිය අවුරුද්දේත් අපේ බබා පළවෙනි පාට බනිස් කෑමේ තරගයට සහභාගි වුණා. ඉතින් මේ සැරේත් අපි යාව ඒ තරගයට දැම්මා. ඒකක් ඉල්ලන පොංගුවන් කන්න. Baba,
ඉතින් යාළුවොත් එක එක තෙලා මේ වගේ අවුරුදු ක්‍රීඩා කරද්දී ශෝක්නේ පොඩි ජොලියකුත් තියෙනවා සහ බබාලා ඉගෙන ගන්න ඕනේ ජය පැවරදුම බාර ගන්න තරඟ වලට මුහුණ දෙන්නේ කොහොමද තරඟයක් විදියට බාර අර ගන්න නැතුව ඒ මොහොත කොහොමද සතුටෙන් විඳින්නේ කියන එක පොඩි කාලේ ඉඳලම අපි බබාලට උගන්වන්න ඕනේ ඒක ඒගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ අපි ඔබ එක්ක බෙදා හදා ඉවරයි කියවට ඉවර නෑ ඉවර වෙන්නේ මේ ප්‍රෝග්‍රෑම් එක විතරයි මේ ප්‍රෝග්‍රෑම් එක ඉවරෙදී තව එකක් පටන් ගන්නවා ඉතින් මේ ඔක්කොම මේ බ්ලොග් එකේ තියෙනවා ඕගලන්ට පුළුවන් දිගටම බලන්න අපි බලමු ඊළඟට අපි යන්නේ මොකටද කියලා ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙලා චුංගට හොඳටම මහන්සි දැකනයා දඟලපු දැඟලිල්ල ඉතින් ඔන්න වාහනේට නැග ගමම්ම හොඳටම පරිගින්නේ කන ගමම්ම යට චුට්ටක් නිදි මතේ නිින්දත් යනවා. ඉතින් ඔන්න ඔහොම තමයි මේ දවස ගත වුණේ. පහුවෙනිදා මට තිබුණා යන්න ස්වර්ණවාහිනියේ සිඟිති අවුරුදු කුමරා කුමරිය වැඩසටහනට. ඉතින් ඕගොල්ලෝ මේ දකින්නේ ඒකේ footage. ඉතින් රසික සර්වේ නීෂා මිස්සේ මට ලස්සන නර්තනයකුත් ඒකට පුරුදු කළා සෙන්ටිග්‍රේඩ්ස් ලගේ ලස්සන සින්දුවකට තමයි මම නැටුවේ ඔගොල්ලෝ මේ ඩාන්ස් එකක් දකින්න ඇති ප්‍රෝග්‍රෑම් එකේ මේ දවසත් ඉතින් ටිකක් විතර දිග දවසක් ගොඩක් රෑ වුණා මට ඉවරෙද්දී ඉතින් මට චූටි කරලා මිස්සනේ හින්දා අපි වීඩියෝ කෝල් වලින් තමයි එදා දවසේ සම්බන්ධ වෙලා හිටියේ හැබැයි යාට නම් කිසිම කම්මැලිකමක් තිබුණ නැහැ මොකද එදා දවසේම පුංචි අයත් එක්ක ගෙදරටලා හිටියා මේ තමයි අපේ ජජ් පැනල් එක ඉතින් චත්‍රිකා කී විශ්වයයි මමයි තමයි අපේ පොඩි බබාලව තේරුවේ ඒ වැඩසටහන හිමි ඉවරෙද්දී ඔන්න ඊළඟට පටන් ගන්නවා හිරු අවුරුදු කුමරා කුමරිය වැඩසටහන. ඉතින් මේකටත් මේ වෙනකොට ඉතාමත් ඉහළ ප්‍රතිචාර අපි දෙන්නටම ලැබෙනවා. ඉතින් බොහොම ස්තුතියි ඔයගොල්ලෝ හැමෝට මේක නැරඹුවාට සහ ඔයගොල්ලෝ හැම වෙලාවෙම අපිට අපේ වැඩසටහන, අපේ නාට්‍ය, අපේ රංගපෑමේ හැම දෙයක් ගැනම ඔයගොල්ලෝ අපිට හොඳ නරක කියලා එවනවා. ඉතින් මේ දේවල් අපිට ගොඩාක් වටිනවා. ඉතින් මේ වැඩසටහන ගැනත් ඒ වගේ ඔයගොල්ලෝ ගොඩාක් දේවල් අපිට ලියලා තිබුණා. බොහොම ස්තුතියි ඒකට. ඉතින් මෙදා දවසෙත් අපේ ප්‍රෝග්‍රෑම් එක ඉවරනකොට ටිකක් විතර රෑ වුණා. හැබැයි ප්‍රෝග්‍රෑම් එක මැදදී අපිව සර්ප්‍රයිස් කරන්න කෙනෙක් ආවා. දන්නවද ඒ කවුද කියලා? පුළුවන් නම් කියන්න බලන්න. තව තප්පරයකින් ඔයගොල්ලෝ දැනගන්න පුළුවන්. මෙන්න මෙයා තමයි අපි දෙන්නම් බලන්න අපේ ස්ටුඩියෝ එකට ආවේ. ඒ ඇවිල්ලා ඉතින් සින්දුවක් ඇහෙද්දි ඉතින් එයාටත් ඉන්න බෑ. බලන්නක ඇවිල්ලා හිරු ස්ටුඩියෝ එකේ අපේ චූටි ගර්ල් දාපු ඩාන්ස් එක. මේ කාලය ගොඩක් කාර්යබහුල කාලයක් වුණා අපිට. ඉතින් ඒ හැම වැඩසටහනකටම යන්න අපිට ගොඩාක් අය ඒගොල්ලෝගේ පැත්තෙන් ගොඩාක් දේවල් කරලා දුන්නා. සමහරක්ලාට ලාස්ට් මිනිට්ුත් කරලා දීලා තියෙනවා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ සාරි බයුප් දෙයංග, චමීල් දෙයංග අයියා, එතකොට නයෝමා විජේසිංහ අක්කි, එතකොට අපේ ජිනාලි, ජේ වයි ජිනාලි, ඊට අමතරව ලොවි, ලොවි සරෝන්ස්, ලොවි ග්‍රූම්ස්, ඉතින් අසංකටත් තැන්ක් කරන්න ඕනේ ඒත් එක්කම ග්‍රූම්ස් ආට්, සඳුන් අයියා, ඒ වගේම තමයි අපේ හෙ අයන් මේකප් හැම වෙලාවෙම අපේ නුවන් අයියා, නුවන් විජේතුංග, සුභාෂ අයියා, හිෂාම්, සාරංගගේ සලෝන් ලියෝ, ෂූස්, එතකොට අපිට වොක් ටු ග්ලෝ, ඔය වගේ ගොඩාක් දෙනා මේ කාලේ පුරාම අපිට අපේ ලුක්ස් අපේ ලස්සන කරන්න අපිව ඒ හැම දෙයකටම ලොකු සපෝට් එකක් දුන්නා. Give me five. Mama. Yeah. I want the mic. This is the mic here? No, it's not the mic. This is a mic here? I want to sing. Yeah. Oh, we have to put this put it. Why? Then only it's it will pick your sound nicely, okay? You try sing and see.
Can you hear the sound? I can't sing. Why? I can't sing this one. යාර මෙන්න මේක බැරිලු මේකත් එක්ක මයික් එක පේන්නේ නැල්ලු. කතාවෙන් කතාව ඔන්න අපි ආවා අපේ පුංචි බබාලගේ ප්‍රෝග්‍රෑම් එකේ අපේ බබාගේ සොන් එක රෙකෝඩ් කරන දවසට. ඇත්ත ගව ගනන් දොරින් ලවුඩර් හැබැයි එදා සාරංගට යන්න මුන් නැහැ. ඉතින් අපේ බබා එක කෑලක් කියලා ඊට පස්සේ දිගටම ඩිමාන්ඩ් කරා නෝ සිංගින්. එදා යට කියන්න මූඩ් එකක් නැහැ කියලා තමයි ඉතින් අපිට කිව්වේ. ඊට පස්සේ අපි ට්‍රයි කරා. අමියාමිව ගෙන්නවා, සියපප්පා වෝණි කිව්වා, යාගේ ආන්ටි වෝණි කිව්වා. ඊට පස්සේ යාට අයිස්ක්‍රීම් වෝණි කිව්වා, කේක් වෝණි කිව්වා. ඉතින් හැම දෙයක්ම අපේ බිහාර අය ගෙනල්ලත් දුන්න යාට. ඒ ඔක්කොම කාලා මේ චූටි කෙල්ල සින්දුව නම් කිව්වේ නැහැ. ඊට පස්සේ දවසේ මම ගියා දෙරණ චැම්පියන් ස්ටාර් ස්පෙෂල් අවුරුදු ප්‍රෝග්‍රෑම් එකට. ඉතින් කාලෙකට පස්සේ තමයි මම පේශල අයලා කරන මේ ප්‍රෝග්‍රෑම් එකට ගියේ. ඉතින් මාධවයවයි පේශල අයවයි වගේම අපේ අනිත් උගලන් ආදරය කරන මං ආදරය කරන ස්ටාර්ස්ලා ගොඩාක් එදා මට හම්බුණා. මම මේ ප්‍රෝග්‍රෑම් එක කරන අතරේ ඔන්න අද සාරංගට පොඩි බ්‍රේක් එකක්. ඒක හින්දා සාරංග චූටි ගර්ල් එකගෙන ගියා අර ඊයේ අපිට ගිහිලා රෙකෝඩ් කරගන්න බැරි වෙච්ච සින්දුව අද රෙකෝඩ් කරගන්න. මියුසිකල් චෙයර්ස් වලින් නම් මට දිනන්න බැරි වුණා. ඒ වුණාට කණාමුටි ගහලා මම මගේ ජීවිතේ පළවෙනි වතාවට පළවෙනි ස්ථානේ හිමි කරගත්තා. ඔගොල්ලෝ මේ ප්‍රෝග්‍රෑම් එක බැලුවා නම් ඔගොල්ලන්ට දකින්න පුළුවන් වෙන්න ඇති. මට මේ ප්‍රෝග්‍රෑම් එක ජීවිතේ අමතක නොවන දවසක් වෙයි. උප් සෝරි, කණාමුටි නෙමෙයි වාසනාමුටියනේ. මේ බබා. හයි හයි. අපි අද ඇවිල්ලා ඉන්නේ ආරිචි බෝරිචි සිංග කරන්න. මිනෙත් අයියා දැන්ටම යාගේ සින්දුව කියලා ගිහිල්ලා තියෙන්නේ. දැන් අපේ සාරණ්‍ය බබාගේ සින් සොන් එක තමයි අපිට ගන්න තියෙන්නේ. මොකද්ද සොන් එක? සොන් එක මොකද්ද? ආයිජ බෝයිජි. ආයිජ බෝයිජි. ආයිජ බෝයිජි තමයි. කාගේද සින්දුව? සීයාගේ. අපේ නාරද සීයාගේ. සිය පාපාගේ. එතකොට දැන් අපි ඒ සින්දුව කියන්න තමයි ඉන්නේ. Excited. Excited. Louder. Sing louder, Manike. Aviki boviki kampeku polman. Aviki boviki kampeku bol. Atata me, atata anga galne samungo. Me, atata me, atata anga. Louder. Aviki boviki kampeku. ඔන්න දෙන්නත් එක ගිහිල කොහොම හරි එදා දවසේ නම් සින්දුව රෙකෝඩ් කරගෙන. ඉතින් තාත්ති කිව්වොත් ඉතින් සාරා නෙවන දෙයක් කරනවානේ. අම්මි කිව්වොත් තමයි කරන්න බැරි. එදා ප්‍රෝග්‍රෑම් එකෙත් මිනෙත් අයව හම්බුන්නේ නැහනේ. ඔන්න අද මිනෙත් අයව හම්බ වෙලා ඒ දෙන්න හොඳට සෙල්ලම් කරා. ඔගලන් දන්නවද අපේ චූටි ගර්ලුයි මිනෙත් බබයි දෙන්නගෙම බර්ත්ඩේස් එකම දවසේ. ඒ කියන්නේ සැප්තැම්බර් මාසේ 26. හැබැයි අවුරුදු දෙකක. අපේ බබා ඉපදුනේ 2021. මිනෙත් බබා මං හිතන්නේ 2019 වෙන්න ඕනේ. මම හිතන අවුරුදු දෙකක් ලොකුයි. ඊට පස්සේ අපේ චූටි ආරාධනාව බවත් හම්බුණා. ඔන්න ඊට පස්සේ ආවා විශ්ව හප්පා. පුතාස thank you uncle. ආව අංගිරන් අලාගෙන පචුට කිව්වනේ. ආ ඔව් චුට කිව්වා. ආ හරි. ආන්ටි. Say thank you uncle. නෑ නෑ හරි.
ආන්ටි පිහල දෙයි. Yes, share with Minet අයියා, okay? You can share with Nanga no? කලින් දවසේ මට විශ්වයියත් එක්ක රිහර්සල් එකක් තිබුණානේ ටෙලිතරයක් එකේ. ඉතින් ඒකේ ඇක්ට් එක දැකලා අපේ බබා පොඩ්ඩක් විශ්වංකල්ට ඒ වෙලාවෙ ඉඳලම ආස නැහැ. ඒ වගේ කීම් වලුත් දිදා. මොකද? මංකෝ සාරන්නේ රණවන කියලා. නෑ, ස්ටේට් එක තියාගන්න ඕනේ. ඔව්. මම කොහොමද සර්නේම් එකක් නැතුව යන්නේ? සාරන්නේ. ඉවර කරා. දැවිල්ල නැත්ද? එයා ලස්සනයි නේ විශ්වංකල්. විශ්වංකල් සෝයි. වැඩිය නම් එයාගෙන ඔයාලා කියන්නේ. නෑ, පුතේ නෑ. එයා ගියා ගෙදර. අර ගියා. බබා. මේ ප්‍රෝග්‍රෑම් එක පුරාම අපේ බබා විශ්වංකල්ට බය තමයි හිටියේ. ඒ දා දවසේ මූඩ් එක නම් පොඩ්ඩක් අප්සෙට්. අපි බය වෙලා හිටුවේ සින්දුවවත් කියන එකක් නැහැ කියලා. හැබැයි සින්දුව නම් ෂේප් එකේ කිව්වා. මල්ට බම්බරකසේ සින්දු අහපු පළවෙනි පාර අපේ බබා එුණාට ඉතින් දන්නවනේ ආගේ බොරු ඇක්ටින් දාලා ඇසින්ද දන්නා වගේ පර්ෆෝම් නම් කරා. එදා දවසේ අපේ පික්චර්ස් ගන්න තිලින්ද මල්ලි බුද්ධිනි නංගි දෙන්නම ආවා. ඉතින් තිලින්දට දැන් ෆොටෝස් ගන්න ඕනේ නැහැ. මොකද එයා අපේ බබාව ට්‍රේන් කළානේ තියෙන්නේ. මේ තියෙන අපේ චූටි ගර්ල් තමයි අපේ ෆොටෝස් ගත්තේ. ඔන්න එදා දවස එහෙම ගෙවිලා ගියා. ඊට පස්සේ මම ගියා ටෙලිතරු රෑක් එකේ රිහර්සල්ස් වලට. අකිලයි මමයි තමයි පර්ෆෝම් කරේ. ඉතින් ඔයගොල්ලෝ මේ ඇක්ට් එකත් දකින්න ඇති ටෙලිතරු රෑක් එකේ. අපි පර්ෆෝම් කරනවා ගයන් ශ්‍රීමලය තමයි මේ ඇක්ට් එක හැදුවේ. ඉතින් ඒකටත් ඇත්තටම ගොඩාක් හොඳ ප්‍රතිචාර හම්බුණා. මේ ස්ටේජ් රිහර්සල් දවස මේක ටිකක් විතර ට්‍රැඩිෂනල් ට්‍රයිබල් වයිබ් එකේ ඇක්ට් එකක් වුණා පර්ෆෝමන්ස් එක. සාරංගයි මමයි නිතරම එකට පර්ෆෝම් කරන හින්දා ෂෝස් වල මේ ෂෝ එකේ අපි දෙන්නටම පර්ෆෝමන්ස් එකක් හම්බුන්නේ නැහැ එකට කරන්න. ඉතින් මම අකිලා එකයි විශ්වය එක පර්ෆෝම් කරා. සාරංග නිත්මිනංගි එකයි තව ඇක්ට් එකක් යා කරා තනියෙන් එයාගේ ටෙලිඩ්‍රාමා සොන්ග්ස් එක. මේ තියෙන ෂෝ එක දවසේ අපේ පර්ෆෝමන්ස් එක. එදා අපේ ෂෝ එක බලන්න අපේ ආපු විශේෂම ආරාධිත අමුත තමයි මේ ඉන්නේ. ඉතින් ෂෝ එක ඉවරනට පස්සේ බැක් ස්ටේජ් ඇවිල්ලා අපිට එයා උම දුන්නා. මේ ඇක්ට් එක බලලා තමයි අපේ චූටි ගර්ල්ට තරහ ගියා. අරම තරමේ සාරංගටත් තරහ ගියේ නෑ. එයාට එම තරහ යන්නේත් නෑ. හැබැයි ඉතින් අපේ චූටි ගර්ල්ට තමයි චුට්ටක් ජෙලස් හිතුනේ. එදා ෂෝ එක අතර වාරයේ තමයි අපි ෆොටෝ ෂූට් එකකුත් කරේ. ඉතින් ෆොටෝග්‍රාෆර්ස් ගොඩාක් ඇවිල්ලා ඒ දවසෙත් අපිට ෆොටෝස් අරන් දුන්නා. දැන් ඔයගොල්ලෝ මේ දකින්නේ මම හිරු ටීවී එකේ
ලයිව් අවුරුදු ප්‍රෝග්‍රෑම් එක උගලන් දැක්කන්. ඉතින් එදා දවසට පර්ෆෝම් කරපු ඒ පර්ෆෝමන්ස් එකට රිහර්සල් කරපු විදිහ. ඔගොල්ලෝ මේ ඇක්ට් එක ලයිව් බලන්න නැතිනේ. ඔගොල්ලෝ මොකද හිතන්නේ මේක ගැන? ඔගොල්ලෝ මේකට කැමතිද අකමැතිද? Hi guys, welcome back to our channel. Hi guys, this is Saranga Dinakshi, Saranya online. Wow. We what? Have a new member now. Online. Whose channel is this, Saranya's? Saranya and Tata. Then what about Amma? Amma not there? Only Saranya and Tata. Amma is a separate channel. I don't know how to say it. I don't know how to say it. I don't know ඉතින් අද තමයි අලුත් පරණ අවුරුද්දේ අවසාන දවස. ඉතින් අපි අලුත් අවුරුද්ද ලබන්න ඔන්න මෙන්න කියලා තියෙනකොට අපි මේ කොහෙද යන්නේ? අපි යනවා අපිට තියෙනවා ඉතින් අවුරුදු නිකන් කී ටීවී ප්‍රසෙන්ට් කෙනෙක් වගේ නේ. අවුනේ ඇත්තටම මම දන්නේ නැහැ කොහෙද යන්නේ මොනාද වෙන්නේ කියලා. මම අද ඩ්‍රයිවර්. ෆිටෝනක ඉවරයි. ෆිටෝනකට ගියා. ඉතින් මට එක වීඩියෝ කරන්න අමතක වුණා. මොකද පොඩක් කලබලේ කලබලේ කරේ. ඉතින් ඒක අමතක වුණා. ඉතින් එරඩෝගොන්ට අවුට්ෆිට් එක ටග්ගල බලාගන්න පුළුවන්. It's a black and gold. It's beautiful. දැන් අපි ආවා රිහර්සල් යන ගමන් චුට්ටක් බඩගිනි. ඉතින් කාලා යන්න. ඒ අතරින් මේ ගොල්ලෝ නටනවා මෙතන. බලන්න. We ordered some sandwich and some drinks. What are we doing? What are we going to do? මොකද මම මගේ අත අල්ලගෙන ඉන්නේ. Hey, Siripinis. Hey, Siripina. Siripina, that's a nice name for you. Saranya, yeah, Siripina. Nanny, the hi kiwa then. Hello, hi, nanny. Baba, how is your new nanny? Best. 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 What's your name? Your nanny's name, not your name. What's your nanny's name? Penna Lahan. You don't know my name? What? Adad, doya? Pucho, pucho. Oh, sunglasses? Doya, na pute doya. Doya, na mani. Alut nanny, ege turule ninda gihila. Untar love ya. අපි දැන් කාලා ඉවරයි. අපි යන ගමන් කියන්නේ ගම්පහ පැත්තටනේ. අපි රිහර්සල්ස් තියෙන රිහර්සල්ස් කියන්නේ හෙට ෂෝ එක තියෙන තේ. ඉතින් දැන් අපි ඊට යන ගමන්. කල්ලු කරගෙන එනවා නේද? කල්ලු කරගෙන එනවා. අපේ රිහර්සල් එකද නේද? හා, බැහි බිඳු වැටෙනවා නම් ඉතින් අවුලක් නෑ. දිනේෂ් මල්ලි ගෑවුනොත් ඉතින් ඉතින් ඇස්ස තමයි. සින්දුව විතරයි අනේ සින්දුව නෙවෙයි perform කරන. ආසෙදී ඉතින් බැහි බිඳු වැටෙනවා නම් ඉතින් හරි. First time වෙන බැහි බිඳු වැටෙනවා එකට ඇත්ත තමයි. ඔබලු බලන් මේ දෙන්නගේ ලස්සන පර්ෆෝමන්ස් එක බලන්න. මේ දෙන්නගේ මේ දෙන්නගේ නෙවෙයි. මෙයාගේ අර යගේ. කොරියා. So guys, we are heading towards Gampaha. හැබැයි හොඳට කළු කරගෙන ඇවිල්ලා තියෙනවා. වැස්සොත් ඉතින් දන්නේ නැහැ මොකද්ද අපි කරන්නේ කියලා. ඉඳලා ඉඳලා අද රිහර්සල් සුත් යන්න දාගත්තා.
කලින් දවසේ අපි අර රිහර්සල් ගියාට අපිට යන්න බැරුණා. මොකද හොඳටම වහින්න පටන් ගත්තා. අපි ගිය පයින්ම අපව හැරිලා ආවා. මේ පරණ අවුරුද්දේ අන්තිම දවස. අද අපි දැන් ලෑස්තිලා යන්න හදන්නේ අපේ අමිලා ගෙදර. මොකද අද හිරුගේ ප්‍රෝග්‍රෑම් එකට යන්න තියෙන රැට. ඉතින් ඒක හින්දා දැන් අපි ලෑස්ති වෙනවා. අලුත් අවුරුද්ද ලබනකොට අපි ටීවී ප්‍රෝග්‍රෑම් එකකනේ. ඉතින් තාත්තමව හම්බෙන්නේ නැති හින්දා අපි අවුරුදු ලබන්න කලින්ම තාත්තමට අවුරුදු තෑගි දීලා ගියා. ඔක දීලා thank you උදසරණයි ගොඩාක් ස්තුතියි worship කරේ නැද්ද පුතා මං I worship කළා කළා උදසරණයි දෙවනි පාරට හරි මොනික උදසරණයි මම තාතම මොනයි මොනයි ගාලා කිව්වෝ මං කින් ගාලනේ පවුඩර් ගාව. ඊට පස්සේ අපි කෙලිම ගියේ සාරංගගේ කොණ්ඩේ හදාගන්න සලෝන් මොරාකෝ එකට තමයි ගියේ. මේ ඉන්නේ තරින්දු මල්ලි. යා ලස්සනට සාරංගගේ කොණ්ඩේ ස්පයික් කරලා දුන්නා. එයාගේ සලෝන් එක තියෙන්නේ මෙතන ළඟමයි තලවතු ගොඩ. ඉතින් එදා දවසේ අපි මේ ප්‍රෝග්‍රෑම් එකට යන්න ලෑස්ති වෙන්නේ මෙන්න මෙහෙම. මගේ ෂනුගේ හෑන්ඩ් මේකප් එක ඔක්කොම කරේ හිෂාම්. මට ඒක වීඩියෝ කරලා නමතුණා. අපි ලයිව් එකට දැන් යන ගමන් අපි ආව පික්චර්ස් ගන්න. ඉතින් අපි ඇවිල්ලා ඉන්නේ අපේ ෆොටෝස් ගන්න යෝෂිත උයි හර්ෂි. ඉතින් එහෙම තමයි අපේ පික්චර්ස් ගන්න. අපි ඉන්නේ 55 TG එකේ. ඉතින් මෙතන හරිම ළඟයි කලම්බු වලට. ඉතින් ගේ ගොඩ අපි ටක්කල ඇවිල්ලා දැන් මෙතනින් පික්චර්ස් ටිකක් අරගෙන අපි යන්න ඕනේ ටිකක් දුර. යන්න ඕනේ ගම්පහට හිරු ලයිව් එකට. ඉතින් අපි අලුත් අවුරුදු දවස ගත කරන්නේ හිරුත් එක්ක. හයමාරේ වෙලාව යන්න අපිට පැක් එකට ඇවිල්ලා ඉතින් මේකටත් අපිට ලස්සන අවුට්ෆිට්ස් දෙකක් කරලා දුන්නා. ලොවි එකෙන් තමයි සාරංගගේ අවුට්ෆිට් එක කරේ. මගේ අවුට්ෆිට් එක කරේ නයෝමාකේ. එතන මගේ ජුවෙලරි ඔක්කොම එලික්‍රේෂන්ස් එකෙන් තමයි කරේ. ඉතින් ලස්සන අවුට්ෆිට්ස් දෙකක් කියලා අපිට හැමෝම කිව්වා. ඔගොල්ලෝ මොකද හිතන්නේ මේ ලස්සනද මේ අවුට්ෆිට් එක? 55 TG එක තමයි අපි තෝරගත්තේ අපේ ෆොටෝස් ටික ගන්න ලොකේෂන් එක. මෙතන හරිම ලස්සනයි. ඉතින් ඔගලන්ටත් ඕන වෙලාවක මෙතන බුක් කරන්න පුළුවන්. ලස්සන රූම්ස් තියෙනවා. හොඳ ස්ටේ එකකටත් මෙතන පර්ෆෙක්ට්. And the food is also really nice. Sitting ඕන විදිහකට ෆොටෝස් ගන්න වෙඩින් ෂූට් එකක් කරනත් ඔගලන්ට පුළුවන් මේ තැනත් කන්සිඩර් කරන්න. ඉතින් යෝෂිතටයි හර්ෂිටයි තෑන්ක් කරනවා අපේ පික්චර්ස් ගන්න ආවට. දැන් අපිට යන්න ටිකක් පරක්කු වෙලා ඉරණට පින්තුරු ටික ගන්න නැතුව යන්නත් බෑනේ. ඒ හින්දා අපි ටක් ටක් ගාලා ෆොටෝස් ටික ගත්තා. නෑ දැන් මේ පටන් ගන්න ඇතරව ෆොටෝෂූට් එක ඉවරයි. දැන් අපි යමු ලයිව් එකට. Thank you Harsh and Harshi. Bye. තවත් අලුත් අවුරුද්දක ආරම්භයක් තමයි මේ. ඉතින් පහුගිය අවුරුදු වල වගේම ඔගොල්ලෝ මේ අවුරුද්දේ අපිත් එක්ක දිගටම එකතුලා ඉඳී කියලා අපි විශ්වාස කරනවා. ඉතින් මේ අවුරුද්දේත් ඔගොල්ලෝ වෙනුවෙන් අපේ plans ගොඩාක් තියෙනවා. ළඟ ළඟම එනවා මගේ අලුත්ම movie එක විසල් ආදරේ. ඒක නම් ඔගොල්ලෝ හැමෝම බලන්න එන්න ඕන movie එකක්. ඒකට ඔගොල්ලෝ ගොඩාක් ආස වෙයි කියලාත් මම හිතනවා. ඉතින් ළඟදීම එකේ media show එක තියෙනවා. ඊට පස්සේ ඒක release වෙනවා. ඒ වගේම තමයි සාරංගගේ අලුත්ම වැඩ කීපයක්ම ඉස්සරහට එන්න තියෙනවා. මේ දවස්වල ඔගොල්ලෝ සල්ලි පොකුරු සංසාරිනිත් එක්කත් එකතුලා ඉන්නවා කියලා මම දන්නවා. එයාගේ අලුත්ම වැඩ ගැනත් ඉස්සරහට ඔගලොන්ට දැනගන්න අවස්ථාවක් හම්බ වෙයි. ඔගලොන්ගෙත් අලුත් අවුරුද්ද අලුත් plans ඇති. ඒව මොනවද කියලා අපිත් එක්කත් share කරගන්න. ඒවට අපි සුබපතන ඒවා ඉෂ්ට කරගන්න පුළුවන් වෙන්නත් කියලා. ඔය
සුබ අලුත් අවුරුද්දක් වේවා. හලෝ. ඔයාලා නිකන් ඉතින් අපිට යන්න. ඇයි? මිනුගෙට පොඩි අවුරුදු සැක් කරනවා. ආ ඇත්තද? ඉනි නොදිනි නොදිනි නොදිනි. වෙන් වෙන්. අනේ හිලක සුබ අලුත් අවුරුද්දක් වේවා. තාතා. අනිවාර්ය. ඔක් කියන්න වැඳලා. සුබ අලුත් අවුරුද්දක් වේවා කියන්න. කියන්න. සුබ පහක් යන්නේ මට කියන්න ඉස්සෙල්ලා. සුබ අලුත් අවුරුද්දක් වේවා. සුබ අලුත් සුබ අවුලක් වේවා. සුබ සුබ අවුලක් වේවා නෙමෙයි. සුබ අලුත් නෑ. සුබ අලුත් අවුරුද්දක් වේවා. අලුත් වේවා. හගි බගි. මගේ අලුත් අවුරුදු හගි බගි. ප්ලීස්. ඔකේ. ඔකේ. ස්මයිල්. Are you going to take a video? I want to press a green button. Okay, press the green button. Now come running and give me a hug. A smile. Ammi will record. Okay, I'll record. Give me the hug. I love you. Give me your camera. Okay. Smile like this. Smile. Now huggy huggy time. I want to give you a phone. I'll give me the phone. Okay. Now run. Take a picture. I'll take a picture, Puncha. Okay. ඉතින් ඔන්න ඔහම තමයි අපි අලුත් අවුරුදු කාලේ ගෙවුනේ. ඉතින් හැමෝටම thank you so much for watching Saranga Dinakshi Saranya online.